ඇත්තම මරණින් මත්තේ මොකක්ද වෙන්නේ මේ කාරණේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මරණයෙන් පස්සේ කුමක්ද මේ ලෝකේ සත්වයන්ට වෙන්නේ කියන කාරණේට පිළිතුරක් හොයන්න තමයි උන්වහන්සේ අනන්තවත් කාලයක් සසරේ පාරමී ධර්ම පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ බෝධි මූලයේ විමසලා බැලුවෙත් මේ කාරණේදිමයි මේක සඳහන් වෙනවා උන්වහන්සේ බෝධි මූලයේ රාත්‍රී පළවෙනි යාමේදී හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු හිතක් තුල ඉඳන් පෙර ජීවිත බලන හිත යොමු කරා තමන්ට තමන් ගත කරගෙන ආපු පෙර ජීවිත දකින්න අන්න ඒ වෙලාවේ උන්වහන්සේට පහළ වුණා පුබ්බේ නිවාසානුස්සති කියන ඥානෙ මේ පුබ්බේ නිවාසානුස්සති කියන ඥානෙ තුලින් කල්ප ගණන් එක ආත්මයක් දෙකක් නෙමෙයි කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් කියන එක يعني මේ විශ්වය ඇති වෙලා විනාශ වෙලා යන කල්ප ගණනේ උන්වහන්සේට තමන් ගත කරගෙන ආපු පෙරදී ජීවිත දකින නුවණක් ඇති වුණා. අන්න ඒ නුවණට අපි කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. එතකොට මේ නුවණ තුල ඉඳලා උන්වහන්සේ තේරුම් ගත්තා තමන් වහන්සේ ඉපදෙමින් මැරෙමින් දීර්ඝ සංසාර ගමන කාපු කෙනෙක්. අන්න තමන්ගේ සසර ගමන ගැන වටහා ගත්තා. ඒ වෙලාවේ රාත්‍රී දෙවනි යාමේ බෝධි මූලේ තාම බුදු වෙලා නැහැ. වජිරාසනයේ මතදී උන්වහන්සේ විමසලා බැලුවා තමන් වහන්සේ වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ අන්න එහෙම බලනකොට උන්වහන්සේට ඥානයක් ඇති වුණා ඒ ඥානෙට අපි කියන්නේ චුතූපපාත ඥානෙ තමන් වහන්සේ වගේමයි මේ ලෝකේ අනික් සෑම දෙනෙක්ම තමන්ගේ දෙමව්පියෝ වේවා ඥාතීන් වේවා අසල්වැසියන් වේවා මේ සෑම දෙනෙක්ම සෑම සත්වෙක්ම තමන් වගේම ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනකට හසු වෙච්ච පිරිසක් අන්නේ අවබෝධයේ ඒ ඥානයේ උන්වහන්සේට ඇති වුණා. මේ ඥානයේ ධර්මයේ කියන්නේ චුතූපපාත ඥානෙ. කෙනෙක් චුත වුණාට පස්සේ උපත කරා යන ආකාරي දැකීමේ නුවණ. දැන් අපේ ප්‍රශ්නේ උනේ මරුණාට පස්සේ මරණින් මත්තේ මොකද වෙන්නේ? එතකොට උන්වහන්සේට අවබෝධ වුණේ කෙනෙක්ගේ චුත වීම මේ මරණයත් සමග උපත කරා යන ආකාරي දකින නුවණ. මේ නුවණ ගැන උන්වහන්සේ බොහොම ලස්සන උපමාවකින් කියනවා හරියට මේ කන්දක් මුදුනට නැගපු කෙනෙක් කන්දේ පහළ බලාගෙන ඉන්නකොට පහළ නගරයක මිනිස්සු එහා මෙහා යනවා දකින්න. ඒ වගේම මිනිස්සු ගෙවල් වලින් එළියට එනවා, පාරේ ඇවිදගෙන යනවා, තව ගෙවල් වලට යනවා. මේ විදිහට පාරේ එහා මෙහා යන ඒ ගෙවල් වලට ඇතුල් වෙන පිට වෙන මිනිස්සු දිහා කන්දක් උඩ ඉඳන් ඇස් ඇති කෙනෙක් හොඳ අවධානයෙන් බලාගෙන මේ මිනිස්සු යනේන ගමන තේරුම් ගන්නවා වගේ උන්වහන්සේට පේනවා මනුස්ස ජීවිත ගත කරන අය සමහරු මරණයටපත් වෙලා එක්ක නිරේ උපත කරා යනවා. සමහරු මරණයට පත් වෙලා තිරිසන් ලෝකවල උපත කරා යනවා. සමහරු പ്രേත ලෝකවලට වැටෙනවා. සමහරු මනුස්ස ලෝකවලට වැටෙනවා. එක්කෝ මේ විදිහට මේ යන සසර ගමනේ ස්වභාවය ඒ සත්ව ලෝකවලින් චුත වෙන සත්වයන් උපත කරා යන ආකාරය තමයි උන්වහන්සේ මේ චුතූපපාත ඥාණයෙන් දකින්නේ. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි මැරෙනකොට අපේ මේ අවසාන සිතත් එක්ක මොන වගේ දෙයක්ද වෙන්නේ? මේක කොහෙද ඇදිලා යන්නේ? මේ වෙලාවෙම උපදිනවා. දැන් සමහරුන්ට තියෙන ප්‍රශ්නේ මේක කොහේ හරි සැරිසරසරා මේ ආයි උපතක් ලැබෙනකන් කොහේ හරි යම් තැනක නතර වෙලා තියෙනවද? එක්ක විඥානයක් විතරක් සැරිසරනවා. ඔය වගේ ප්‍රශ්න හේතු මත නොඑක් දේවල් පටලගත්ත පිරිසකුත් ඉන්නවා. ඇත්තෙම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් ගත්තාම උන්වහන්සේ පෙන්නනවා දැන් යම් කිසි කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට රැස් කරගත්ත කර්මයන්ගේ විපාකවලට අනුව ඔහුට නිරේ උපදින්න නම් කර්මයේ සකස් වෙලා තියෙන. යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ කියන. ඒකයි උපමාව. ඒක කියන්නේ යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ කියන්නේ ඔළුවේ තියාගෙන ගිය බර බිමට වැටෙනවා වගේ. ඔළුවේ තියාගෙන ගිය බර බිමට වැටෙන මේ දවස් ගානක් කියන්නේ නැහැ. ඒ සැනින් බිමට වැටෙන. අන්න ඒ වගේ මෙහෙන් මැරෙනකොටම නිරේ නිරිසතෙක් වෙලා පහළ වෙනවා. ඒක තමයි නිරේ යන කෙනා ගැන බුදුරජාන් වහන්සේ පෙන්නේ. ඒ වගේමයි പ്രേත ලෝකේ උපදින කෙනත් මෙහෙන් මරණයට පත් වෙනකොටම പ്രേත ලෝකේ പ്രേතෙක් හැටියට කර්මාන් රූපිය කයක් පහළ වෙනවා. ඒක ඒ මොහොතේ ඒ සැනින් වෙන දෙයක්. එතකොට මේ චුතිසිතයි ප්‍රතිසන්දි චිත්තය අතර තියෙන චිත්තක්ෂණයක වෙනසක්. ඒ කියන්නේ මේ මහා වේලාවක් ගිහිලා උපදිනව නෙමෙයි. මේ මැරෙනකොටම ඒ සැනින් ඊළඟ සිතුවිල්ලෙම ඔහු තමන් එක්ක නිරේ නම් නිරිසතෙක් പ്രേත ලෝකේ නම් പ്രേතෙක් හැටියට පහළ වෙනවා. ඊළඟට දැන් දෙවිවරු ගැන බුදුරජාන් වහන්සේ පෙන්නනවා සමහරු මනුස්ස ලෝකේ හොඳට ಗುಣධර්ම වඩලා සීල් රැකලා බණ භාවනා කරලා ධර්මයේ දියුණු කරලා හොඳට ಗುಣධර්ම වඩපු පුද්ගලයෝ ඒ අය උන්වහන්සේ දකින්න සමහරු මැරෙන්න පෙරම කර්මයේ සකස් වෙන සුගතියට බුදුරජාන් වහන්සේ දකින්න ඒ අය උන්වහන්සේට පේනවා
ඒ අය මරණයට පත් වුණාට පස්සේ යථාබතන් නික්කිත්තෝ ඒවන් සග්ගේ හරියට ඒත් අර හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ ඒ සැනින් මනුස්ස ලෝකයේ ඔහු මරණයට පත් වෙනකොටම අන්තිම හුස්ම පොද හෙලනකොටම විඥානේ මේ ශාරීරිය අතහැරලා බැහැර වෙනකොටම ඒ සැනින් දිව්‍ය ලෝකේ දිව්‍ය කායක් ඇතුව දෙවි කෙනෙක් හැටියට පහළ වෙනවා සමහර සිදුවීම් තියෙනවා හරිම ලස්සනයි ඒ අය මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දි එයා වෙනුවෙන් දිව්‍ය විමාන පහළ වෙනවා හැබැයි තාම පුද්ගලයා ඉපදිලා නැහැ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා උන්වහන්සේ දිව්‍ය ලෝකේ දෙවිවරුන්ගෙන් විස්තර අහගෙන අහගෙන යනවා මොන වගේ පින් කළාද මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ මොන වගේ පින් දහම්ද කරේ පෙර කොහිද හිටියේ මේ විස්තර අහගෙන යනකොට බොහොම විශාල දිව්‍ය විමානයක් දකිනවා හරිම ලස්සන දිව්‍ය විමානයක් හැබැයි කවුරුවත් පේන්නේ නැහැ මුගලන් හාමුදුරු නතර වෙලා අහනවා කාගේද මේ දිව්‍ය විමානය එතකොට කියනවා ස්වාමීනි ඔය විමානේ පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන් බරණැස මේ නන්දිය කියන සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් හදලා සංඝ සතු කරලා පූජා කරා. ඒ ආරාමේ සංඝ සතු කරලා පූජා කරන දවසේ ඒ පිණෙන් එදා ඒ මොහොතේම දිව්‍ය විමානයක් ඔහුට පහළ වුණා කියලා. ඒ විමානේ තමයි කියනවා මේ. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියහම බරණැසදි නන්දිය සිටුවර එහෙම මුණ ගැහුනොත් ගිහින් කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. දෙවියන් එනකම් බලාගෙන ඉන්නවා. පින් දහම් කරගෙන දෙවියන් අතරටම එන්නේයි කියලා ගිහිල්ලා කියන්න කියලා. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකේ ඉන්නද්දි කෙනෙක් පින් කරනකොට ඒ පිනට අනුව ඔහුට සුගතියේ ඒ පිනට අනුව විමාන පවා පහළ වෙනවා. ඒ තමන් රැස් කරගත්ත පිනේ ස්වභාවයත් එක්ක ඔහුගේ මනස ඔහුගේ විඥානේ සකස් වෙලා තියෙන සුගතියක උපතක. බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ඒ කෙනා මෙහෙ මැරෙනකොටම ඒ සැනින් සුගතියේ පහළ වෙනවා. ඒ නිසා බොහොම ලස්සනට තියෙන ওই මජ්ක්‍ධිම නිකායේ තියෙන සීහනාද සූත්‍රය කියලා ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්න කෙනෙක් ජීවත් වෙන ජීවන රටාව දකිනකොටම උන්වහන්සේට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහරු මේ බුදු ඇස් ඇති පුරුෂයෙක් බලාගෙන ඉන්නවා කෙනෙක් මේ පාරක යනවා ඒ පාර ගිහිල්ලා වැටෙන්නේ විශාල ගිනි අඟුරු වලකට ඉතින් අර පාර අයිනේ ඉන්න කෙනා කල්පනා කරනවා මේ මිනිස්සයා මේ පාරේ දිගින් දිගටම ගියොත් නම් අර ගිනි අඟුරු වලට වැටෙනවාමයි හැබැයි ගිහින් බලනකොට දකින්නවා අර වලේ වැටිලා දුක් විඳිනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කලින්ම දකින්නවා එයා ජීවත් වෙන රටාවට අනුව ඔහුගේ ක්‍රියාවට අනුව ඔහු දුස්සීලෙක් නම් ඔහු පෞකාර ජීවිතයක් ගත කරනවා නම් ඔහු රැස් කරගන්න අකුසල් දිහා බලලා බුදුරජාණන් වහන්සේ දකින්නවා දැන් නම් එයාගේ කර්මයේ සකස් වෙලා තියෙන නිරේත. හැබැයි මේ අකුසල් වලින් වලකින් අප්‍රමාදීව උත්සාහයක් ගත්තේ නැත්නම් තවදුරටත් ඔය කරන පවුකන් ටික දිගටම කරගෙන ඉඳලා මැරුණොත් නම් ඒකාන්තයෙන්ම නිරේමයි කියලා බුදුවැසින් කලින්ම දකිනවා. තාම මැරිලත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ දකිනවා ඔහු අර පවුකන් දිගටම කරගෙන ඉඳලා මරණින් මත්තේ අර දැකපු විදිහටම නිරේ ඉපදිලා දුක් විඳින හැටිත් බුදුවැසින් දකිනවා. එතකොට අපිට පේනවා පුද්ගලයෙක්ගේ මරණින් මත්තේ උපතක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ උපති ස්වභාවය ගැන තියෙන ওই සංයුත්ත නිකායේ තියෙන චුති සංයුක්තය කියලා. ඒකේ සූත්‍ර දේශනා 20ක් විතර තියෙනවා. ඒ චුති කියන්නේ මේ චුත වෙන ආකාරය. නිරේ චුති කියලා තියෙනවා. නිරෙන් චුත වෙන කෙනෙක් කොහොමද උපත කරා යන්න අවස්ථාව තියෙන්නේ. තිරච්ඡාන චුති තිරිසන් ලෝකේ ඉන්න සතුන්ගෙන් මැරෙන අය චුත වෙන අය කොහෙද උපදින්නේ? ඊළඟට ප්‍රේත චුති කියලා තියෙනවා. ප්‍රේත ලෝකේ ඉන්න සත්වයන්ගෙන් චුත වෙන අය කොහෙද උපත කරා යන්නේ? මනුස්ස චුති මේ මනුස්ස ලෝකේ ඉන්න මැරෙන මිනිස්සු අතරින් චුත වෙන අය කොහෙද උපදින්නේ? දිව්‍ය චුති දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවියන් අතරින් වැඩි පිරිසක් කොහෙද යන්නේ? මෙන්න මේ කාරණා ඇතුළත් සූත්‍ර දේශන ගණනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්නනවා මහණෙනි මේ මහ පොළවේ තියෙන පස් නියසිලේ තියෙන පසුත් අතර වෙනස දකින්නවද? භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි ඔය නියසිලේ තියෙන ඉතාම ස්වල්පයයි කියලා. මහ පොළවේ අති විශාල පස් ප්‍රමාණයක් තියෙනවා මේක 100න් පංගුවද 1000න් පංගුවද ලක්ෂෙන් පංගුවද එහෙම ඉලක්කමකින් කියන්න බෑ කි. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මේ මහ පොළවේ පස් තරම් විශාල පිරිසක් මේ මනුස්ස ලෝක ජීවත් වෙලා අකුසල් කරන මිත්‍යා දෘෂ්ටි වැළඳගත් මිනිස්සු මරණින් මත්තේ සතර අපායට වැටෙනවා. එක්කෝ නිරයට එක්කෝ තිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකෙට මරණින් මත්තේ අපායට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සු අතරින් සීල් රැකලා ගුණධර්ම පුරලා පින් කරගෙන සුගතියකට එන්න මෙන්න මෙච්චරයි කියේ. අර නියසිලට ගත්ත පස් වගේ ඊටාම සුළු පිරිසයි සුගතියකට යාගත්. ඉතින් ඒ වගේ භයානක ඉරණමක් මේ මනුස්ස ලෝකෙ තුල තියෙන.
තේනිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හිසගිනි ගත්ත කෙනෙක් ගින්නක් නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ සතර අපායෙන් මිදෙන්න මහන්සි ගන්න කියලා. ඒ නිසා බුදුවරු පහළ වෙලා ලෝකෙට පෙන්නලා දෙන්නේ මේ යන සංසාර ගමන මරණින් මත්තේ නෑ. අපි කවුරුත් කැමති විදිහට උපදිනව නෙමෙයි. අපි කවුරුත් කැමති සුගතියක්. ඕන කෙනෙක්ගෙන් ඕන අපරාධකාරයෙක්ගෙන් ඕන පව්කාරයෙක්ගෙන් ඇහුවොත් ඕන කෙනෙක් මැරෙන වෙලාවේ පවා 17 දඟලන්නේ. අනේ මට මැරෙන්න බෑ මාව බේරගනියෝ කීකී දඟලන්නේ මිනිස්සු අපායේ බය නිසා. හැමෝම කැමති සුගතියක්. හැබැයි Taman කැමති නිසා සුගතිය යනව නෙමෙයි. තමන් රැස් කරගත්ත පින කුසලයේ මත හේතුවක ඵලයක් හැටියට එහු සුගතියට ඇදිලා මරණය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කෙනෙක් මැරෙනකොට දැන් මේ අපේ ශරීරේ මිනිස්සෙක් ගත්තහම අපි මැරෙනවා කියලා කියන්නේ මැරුණා කියලා කියන්නේ කරුණු තුනක් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයෙන් බැහැර වෙලා කරුණු තුනක් ශරීරයෙන් එළියට යන එකක් ආයුෂ්මාච විඥාන මේ ශරීරයේ තියෙන ආයුෂ ඉවර වෙනවා උස්මාච කියන්නේ තේජෝ ධාතු මේ ඇඟ පුරා බැසගත් උණුසුමක් තියෙනවා. ඒක ධර්මයේ පෙන්නනවා ජීර්ණ තේජෝ ධාතුව, සන්තප්පන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව, පරිදහන තේජෝ ධාතුව කියලා. කියන්නේ අපේ ඇඟේ තියෙන උණුසුම. මැරෙනකොට උණුසුම බැහැර වෙනවා. ඒ කියන්නේ මැරුණාම සීතල වෙන්නේ. ඊළඟට විඥාණය බැහැර වෙලා යනවා. එතකොට මෙන්න මේ බැහැර වෙන විඥාණය තමයි කර්මානුරූපීව ওই විදිහට උපත කරා යන්නේ. ඒ නිසා රහතන් වහන්සේලා ගැන විතරයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිබ්බන්ති දිහිරා යතායම්පදීපෝ හරියට පහනක් නිවිලා ගියා වගේ කියලා. රහතන් වහන්සේලාගේ විඥානේ ශරීරයෙන් බැහැර වෙනකොට හරියට පහනක් නිවුණා වගේ කියලා. ඒ පහන නිවුණාට පස්සේ තෙලුයි වැටි අවසන් වෙලා පහන එතන නිවිලා ගියාට පස්සේ කාටවත් කියන්න බෑ පහන් දැල්ලා අන්න අතනට ගියා. අන්න පහන් දැල්ලා අතනට ගියා. එහෙම කොහෙවත් පනවන්න බෑ එතන නිවිලා. අන්න ඒ වගේ හේතු නිරුද්ධ කිරීමෙන් ඵලය නිරුද්ධ වෙලා යන. ඒ ඇරෙන්න කෙලෙස් ප්‍රහාණය නොකරපු හැම කෙනාම අවිද්‍යාවයි තණ්හාවයි නිසා මරණයත් එක්ක කොහේ හෝ උපතක් කරා ඇදිලා යන.